සුබ සන්ධ්‍යාවක්. ඔබ කොන්නේ සවස 6යි 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන්. මම නචිත් මාතරකේ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ताजरीनगे नडुवे लिपिगोनु रंजनगे निवसे एजाप मंत्री वरुणगे इल्लीम मे एकमुतु भावे कियला तवदुरुणत अनिल विक्रमसिंह मत्तुमा मेक बदन इन्नोनं एतन तीने पक्षे अभावे इतरई गरु नायकतुमा इल्लासुला अलुत नायकेक इदिरिपत् करन्न अवस्थाव लबा देन्न कियला प्रजातंत्रवादी जातिक पेरमुनेन सजित ए सजित प्रेमदास මැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මැතිවරණය සටන් කරන්නට. නොරොච්චෝලේ ගැටලුවටත් ජනපතිගෙන් විසඳු. හිටපු ජනපති මෛත්‍රීගේ තීරණය. ඔව් අනිවාර්යෙන් එතුමා පොරොන්නරු දිස්ත්‍රික්කෙන් තරඟ කරනවා. යුක්‍රේන අගමැතිටත් හඬපට හරස් වෙයි. වසීම් තාජුඩීන් නඩුවට අදාළ නඩුගොනුවක බීවර්තා රංජන් රාමනායක මහතා සතුව තිබී පොලිස් බහරයටගත් බව අධිකරණයේ හමුවේ අද හෙළිපුණා. ආන්දෝලනාත්මක හඬපට ගබඩා කිරීම සඳහා විදේශයකින් උපකරණ ගෙන්වී යුතු බවද මෙහිදී ප්‍රකාශ වුණා. මේ අතර රාමනායක මහතාට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කළා. ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත අද රැගෙනු ලැබුවා. ඒ බලපත්‍ර රහිත ගිනියවි සහ ජීව උණ්ඩ ළඟ තබාගත් බවට වෙන චෝදනාව සම්බන්ධ නඩු විභාගයට පෙනී සිටීම සඳහායි. මෙහිදී රජයේ සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ රන්ජන් රාමනායක මහතා සතුව තිබී තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධ පිටු 194 කහ තවත් පිටු 88ක නඩුගොනුවක් ඇතුළු දීවාර්තා කාර්යසටහනාදී නඩුගොනු පොලිස් බහරයට ගෙන ඇති බවයි. ඔහුගේ නිවසේ තිබිය අත්අඩංගුවටගත් නිර්වත් දර්ශන සහිත අසභ්‍ය CD තැටි 32ක්ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. රාමනායක මහතාගේ නිවසේ තිබී අත්අඩංගුවටගත් හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීම වාරණය කරන ලෙස ඔහුගේ නීතිඥවරිය අධිකරණින් ඉල්ලා සිටියා. ඊට විරෝධය පළ කළ දිලීප පීරිස් මහතා කියා සිටියේ මාධ්‍යයට වාරණ පැනවීමට අධිකරණයට බලයක් නොමැති බවයි. ඔහුගේ හඬපට පොලිසිය මකින් වෙනත් අයට විකාශය කිරීමට ලබා දී නැති බවද දිලීප පීරිස් මහතා මෙහිදී සඳහන් කළා. විත්තිකරු සමග කතා කළ පොලිස් නිලධාරීන් හා විනිසුරුවරුන් සම්බන්ධයෙන්ද වෙනමම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙහිදී අදහස් දක්වූ රන්ජන් රාමනායක මහතාගේ නීතිඥ ආශා කහවත්ත මහත්මිය ප්‍රකාශ කළේ මේ කොටා තිබෙන්නේ සුරංගනා කතාවක් බවයි. සිද්ධියට අදාළ විමර්ශන ලබන හත්වෙනිදා අධිකරණයට වාර්තා කරන ලෙසද නියෝග කෙරුණා. මෙතර රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ නීත්‍යානුකූල නොවන අයුරින් බවත් ඔහු අප මත මුදා හරින ලෙසත් ඔහු පෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුලක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණින් නිලා සිටියා. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් හර්ෂ පැල්පොළ මහතා කියා සිටියේ කුමන අයුරකින් සිදු කළ වරදක් සම්බන්ධයෙන් වුවද වරින්තුවක් ලබා ගැනීමටත් නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් ඇති බවයි. රන්ජන් රාමනායක මහතා ලබන 29 වන දාතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසද පොලිසියට නියෝග කළා. මල්ලි කුඩු සැල්ලේ කැප්පෙන් අමාරුයි. මම නම් තිත්ත ඇත්ත කතා කළේ. මම ජනතාව වෙනුවෙන් හැමදාම සටන් කරනවා. මම ගිය හොරුවල්ලන්ද හොරු ටික එකතු වෙලා මාව ඇතුළට දැම්මා. මෙතර රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ ඔහුගේ නීතිඥවරිය වන ආශා කහවත්ත මහත්මියගේ හඬපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස විද්‍යුත් මාධ්‍ය ආයතන හතරකට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා. ඒ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමකට අනුවයි. නරචෝලේ තාප විදුලි බලාගාරයේ ආශ්‍රිතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැදිහත් වී තිබෙනවා. අගරදගුරු අතිඋතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් සහ හලාවත රදගුරු ඇතුළු ප්‍රදේශයේ පූජකතුමන්ලා මෙන්ම ප්‍රදේශවාසීන් හා පරිසරවේදීන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ පිළිබඳ අවධානය යොමු කළේ. තාක්ෂණික ක්‍රමවේද හා පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරීත්වය සිදුවිය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා.
ව්‍යාපෘති ආරම්භ කිරීමේදී එකඟ වූ නියමයන් පසුගිය වකවානුවේදී නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් පරිසරයට හා ජනතාවට සිදු ඇති හානිය පිළිබඳවද ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරුණා ව්‍යාපෘතිය බහර සමාගම් හා නිලධාරීන් කැඳවා ගත යුතු පියවර පිළිබඳ කඩිනමින් උපදෙස් ලබා දෙන බවයි ජනාධිපතිතුමා කියා සිටියේ නරචෝලේ දැනට ක්‍රියාත්මක අදියර 3න් මෙගාවොට් 900ක විදුලිය ජනනය කෙරෙනවා එහි සිවවන අදියර සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ විකල්ප බලශක්ති මූලාශ්‍ර කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කමද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා නරචෝලේ බලාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා තමන්ද ඉදිරියේදී පැමිණෙන බවයි ජනාධිපතිතුමා කියා සිටියේ ආගමික නායකින් සහ ප්‍රදේශීය ජනතාව සමග සාකච්ඡා කර ගැටලු निराකරණය කිරීමට පියවර ගන්නා බවද එතුමා පැවසුවා වසර 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 80%ක් පුනර්ජනනීය මූලාශ්‍රවලින් උත්පාදනය කිරීම රජ වැඩපිළිවෙලයි සංවර්ධන ක්‍රියාදාමයේ දූෂණ හා අක්‍රමිකතා පිටු දකිමින් විශාල අරගලයක නිරත වීමට ජනාධිපතිතුමාට සිදු ඇති බවයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයා තෝරා ගැනීම සඳහා පැවැත්වු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අසාර්ථක වූ බව එම පක්ෂයේ මහලිකම් අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා පක්ෂ නායකයා තෝරා ගැනීම සඳහා ඡන්දයක් කිල්ලු අවස්ථාවේදී ඇති වූ උණුසුම් වාද විවාද හා ഘോഷාකාරී තත්ත්වයේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රැස්වීම අතරතුර නැගිට ගිය බවද වාර්තා වෙනවා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පැවැත්ුණා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊට එක්ව සිටියා පසුකීදා පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීගත් තීරණයකට අනුව අවසන් තීරණය ගැනීම සඳහායි මෙම රැස්වීම පැවැත්ුණේ නායකත්ව මණ්ඩලයක් පත් කිරීම මෙන්ම කථානායක කරු ජයසූරිය මහතාට පක්ෂ නායකත්වය ලබා දිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනා තුළින් මෙම රැස්වීම උණුසුම් වුණා. ඇතැම් මන්ත්‍රීවරුන් විටින් විට රැස්වීමෙන් පිටවන ආකාරයද දකින්නට ලැබුණා. හරියට තාම මේ ඒකමතිකව තීරණයක් ආවේ නැහැ. නමුත් බහුතරයක් කියන්නේ ඒකමතිකව එකමුතු වෙලා තුන් දෙනා එකමුතු වෙලා යන්න කියලා. මේම අවස්ථාව ආවරණය සඳහා පැමිණි මාධ්‍යවේදීන්ට බාධා එල්ල වුණා. අවසානයේ සජිත් ප්‍රේමදාස මහතාට ජය වේවායි පවසමින් මන්ත්‍රීවරුන් පිරිසක් රැස්වීමෙන් පිටතර පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූවා. සියර 90 සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පක්ෂයේ නායකයා විය යුතුයි කියලා තමන්ගේ කැමැත්ත මතය ප්‍රකාශ කරා. සාකච්ඡාව සාර්ථකයි. බහුතරයක් මන්ත්‍රීවරු 65 දෙනෙක්ගෙන් 50 දෙනෙක්ම කිව්වා නායකත්වය මාරු වෙන්න ඕනේ කියලා. නවීන සනායක මන්ත්‍රීතුමා වෙනම සලහනක් කරා ඉදිරියට ඇවිල්ලා ගහරවද වෙනම සාකච්ඡාවක් තියෙන අවස්ථාවක්. එයා තනියෙන් ගෙදර යන්නේ එයා තනියෙන් තීරණයක් ගත්තා දන්නේ බහුතරයෙන්ම මේ ඉන්නේ ඔක්කොම මන්ත්‍රීවරු පේන්න ඉන්නෝනේ. අපි කෙසේ වෙතත් හෙට දවසේ ඉඳන් අපි පක්ෂේ සම්දාන කටයුතු කරගෙන යන්නට අපි තීන්දුවක් කරා. පක්ෂ නායකත්වයේ සම්බන්ධ තීරණය ලබන සිකුරාදාට කල් ගිය බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවස මහතා සඳහන් කළා. සාකච්ඡා සාර්ථක වුණා උනේ නැහැ අත් වශයෙන්ම පක්ෂයේ සියලුම දෙනා එකතු වෙලා මේ මහා මැතිවරණය සඳහා යා යුතුයි කියන මතය ඉදිරිපත් වුණා. ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් 52ක් කැමති වුණා කියලා. නෑ එහෙම මේ ඔක්කොම ටික එතන එකට හිටියේ එහෙම ඡන්ද ගැනීමක් උනේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවාන්විතව පක්ෂයෙන් ඉවත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකන මන්ත්‍රීවරුන් ඉල්ලා සිටිනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ එජාප මන්ත්‍රීවරුන් කියා සිටියේ පක්ෂ නායකත්වයේ හිමිවන තෙක් තවත් කල් මැරීමට සූදානම් නැති බවයි. එක දෙයක් පැහැදිලි එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකත්වයක් අවශ්‍යයි. අපි මේ වෙනස වෙනුවෙන් පෙනී ඉන්නේ. වර්තමාන නායකතුමාට ඒ වෙනස ලබා දීමට නොහැකි බව ඊයේ පැවති සාකච්ඡාවලදී නැවත වරක් පෙන්නු මුණා. කීප දෙනෙක් සිටිනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මිය යන තෙක්ම මේ පක්ෂයේ නායකයා විය යුතුයි කියලා හිතනවා. අපිට එහෙම හිතෙන්නේ නැහැ.
අපි ඉල්ලා හිටින්නේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අතිමහත් බහුතරයක් මේ මතය දරන නිසා ගරු නායකතුමා ඉල්ලාස් වෙලා අලුත් නායකෙක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා මුළු ලෝකයේම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් පෙනී ඉන්න කතා කරන අපේ නායකතුමා ඊළඟ දින කිහිපය තුළ ඒ අනුව කටයුතු කරයි කියලා අපි හිතනවා ඊයේ පාර්ලිමේන්තු කණ්ඩායමේදී මේ වෙනස අවශ්‍ය කියන එක තමයි අපි බහුතරයක්ම ඉල්ලා සිටියේ ඉතින් එතුමාගෙන් අහපම කවුද අගමැති අපේක්ෂක කියලා එතුමාට ඒකටවත් උත්තරයක් නැහැ මහලොකුවට කියනවා එතුමා සහ එතුමත් එක්ක ඉනාම ඉතාලම සුළුතර පිරිසක් එකමුතුභාවය අපි දැකලා දෙනවා විදුහල් වල විදුහල්පතිතුමා ගුරු මණ්ඩලයත් එක්ක බොහොම එකමුතුයි හැබැයි පාසලේ ප්‍රගතිය නැහැ ජයග්‍රහණ නැහැ මේ එකමුතුභාවය 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 කියලා තවදුරටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බදන් ඉන්නවා නම් එතන තියෙන පක්ෂයේ අභාවය විතරයි එකමුතුභාවයක් නෙමෙයි තියෙන පක්ෂයේ අභාවය මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ තවත් දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ඇතුළු එජාප මන්ත්‍රීවරු පිරිසකගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ හමුවක් පැවැත්වුණා. රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලබල වෙන්න එපා කලබල වෙන්න. තීන්දුවක් ගත්තා එන මැතිවරණය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් මැතිවරණය සටන් කරන්නට චතුර සේනරත් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රේෂ්ඨම ඇමතිවරුත් එක්ක අපි ඔක්කොම මේ තීන්දුව ගත්තා. හරි හරි ඊට වඩා දෙයක් කියන්න යන්න. හරි. ඔක්කොම ඉදිරියේදී තරගවදින්නේ පෙරමුණක් කියන පෙරමුණක් ඇයි තරගවදින්නේ? එහි නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා. එතකොට අපි එක්සත් ජාතික පක්ෂයේ ඒක එක්සත් ජාතික පක්ෂයේ තීරණය කරගනි. ප්‍රධානමන්ත්‍රී නායකත්වයේ මේකේ උදුනා දැම්මත් කරලා තියෙනවද අද මේ නායකත්වය දැනුවත් කළා නෑ නමුත් එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරු ඊයේ හිටපු 54ක් ඒගොල්ලොන්ගේ වෙනුවෙන් මෙතන නියෝජනයක් තිබුණා එතකොට ඒ නියෝජනය අනුව තමයි අපි ඉදිරියට පියවර ගන්න ලොව කිසිදු ගුවන් හමුදාවකට නොමැති අත්දැකීම් රැසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපති වර්ණ සහිත බෙලපාලියේ එක් අධිකාර නිලධාරියෙක්ට අද දින අධිකාරියට පත්වන කෙනෙක් නිලධාරීන් 55 දෙනෙක්ට එක් බෙලපාලි බල්ලත් නිලධාරියෙක්ට සෙස්සන් 366 දෙනෙක්ට බෙලපාලි භූමිය රැඳී සිටි කෙනෙක් නිලධාරීන් පෙරට පමුණුවා අධිකාරී ගැන්වීමේ ක්‍රියාවලිය කරගෙන යාමට ඔබගේ අවසරය තුමනේ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පැවති උත්සවයක් අමතමිනුයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ. ගුවන් හමුදාවේ අභිමානවත් කාර්යයට උරදීම සඳහා කෙඩෙට් නිලධාරීන් රැසක් මෙහිදී විසිර ගියා. කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම සහ පියාසර කෙඩෙට් නිලධාරී පාඨමාලාව හැදෑරූ ගුවන් නියමුවන්ට පියාසර ලාංඡන පැළඳවීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අපේ ගුවන් හමුදාවට ගෝණින් සිදු කරන ත්‍රස්තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් වෙනත් මොනම ගුවන් හමුදාවකටවත් නැති සුවිශේෂ අත්දැකීම් තියෙනවා. ත්‍රිවිධ හමුදාවන් ක්‍රියාත්මක වෙන්නේ යුද්ධයක් පවතින අවස්ථාවල විතරක් නෙවෙයි. සාමය පවත්න අවස්ථාවලටත් ඒගොල්ලන්ට විශාල කාර්යභාරයක් තියෙනවා ඔබට. ගම්වතුර වගේ ආපදාවන් අවස්ථාවලදී ගුවන් හමුදාවෙන් කරන මානුෂීය මෙහෙවර ගැන. ඒ කාර්යභාරය ගුවන් හමුදාට විශ්ව වෙන කාටවත් කරන්න බෑ. ගුවන් හමුදා නිලධාරීන් හැටියට අධිකාරී පත්‍ර ලබන්නේත් ගුවන් නියමු ලාංඡන පණ දින්නෙත් මෙරට අතිවිශිෂ්ට සේවයක් සිදු කළ ගුවන් හමුදාවේ අනාගත උරුමකරුවන් වෙන තරුණ ඔබයි. නගරීර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල් ඩයස් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට පොලිස්පතිවරයාට මෙන්ම ආරක්ෂක ලේකම්වරයාටද වැඩි වගකීමක් තිබූ බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මෙත්තානන්ද ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙමින් රහසිගතව සාක්ෂි ලබා දීමට අවස්ථාවක් දෙන ලෙසටද ඔහු කොමිසමෙන් ඉල්ලා සිටියා.
කොමිසම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේ ඔහු නියෝජ්‍ය පොලිස්පති හා බුද්ධ්‍යංශ ප්‍රධානීකු ලෙස කටයුතු කළ කාලය තුළ මෙරට බුද්ධ්‍යංශ ක්‍රියාවලිය සහ පාස්කු ප්‍රහාරය එල්ලවන සමයේ මෙරට බුද්ධ්‍යංශ ක්‍රියාවලිය අතර වෙනසක් තිබෙනවාද යන්න පිළිබඳවයි. එහිදී ඔහු සඳහන් කළේ තමන් සේවය කරන සමයේදී මෙරට බුද්ධ්‍යංශ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදු වූ බවයි. එහෙත් පාස්කු ප්‍රහාරය එල්ලවන සමයේ බුද්ධ්‍යංශ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවූ බවද ඒ මහතා කොමිසම හමුවේ කියා සිටියා. බුද්ධි තොරතුරු යනු ඕපාදූප නොවන බවත් නිශ්චිත සිදුවීමක් සම්බන්ධයෙන් ලැබෙන්නා වූ නිශ්චිත තොරතුරු බවත් මෙත්තානන්ද මහතා සඳහන් කළා. යම් ප්‍රහාරයක් පිළිබඳව විදෙස් බුද්ධ්‍යංශ වාර්තා කර තිබූ හේයින් එම ප්‍රහාරය සිදුවන ස්ථාන සහ දිනයන් පිළිබඳව සොයා බැලීමට මෙරට බුද්ධ්‍යංශ වෙත වගකීමක් තිබූ බවද ඒ මහතා මෙහිදී සඳහන් කළා. අනතුරුව කොමිසම විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේ මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වගකිව යුතුද යන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මෙත්තානන්ද ගුණරත්න මහතා සඳහන් කළේ සිද්ධියේ සම්පූර්ණ වගකීම පොලිස්පතිවරයාට පමණක් හිමි නොවන බවයි. ඊට එවකට ආරක්ෂක ලේකම්වරයාද වගකිව යුතු බවයි මෙත්තානන්ද මහතා කොමිසම හමුවේ කියා සිටියේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කෙන් ඉදිරි මහමැතිවරණයට තරග වදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලිකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. සියලු දෙනාම එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පොජන සන්ධානය ස්ථාපිත කරන්න අවශ්‍යයි. අපි දැනටමත් පොජන එක්සත් පෙරමුණේ විද්‍යාගම සභාව කැඳවලා වෙනස් කරන්න හදන්නේ එහි නම සහ ඒ ලාංඡන වෙනස් කරලා අලුත් වැඩපිළිවෙලක් කරද්දී කියන්නේ. දැන්ට අපි ඒක මැතිවරණ කොමසාරිස්තුමා වෙත යවලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරලා අපේ ශ්‍රී ලංකා නිදහස් පොජන සන්ධානය සම්පූර්ණයෙන් ගොඩනගන වැඩපිළිවෙල අවසන් කරගන්න. එහි ලකුණු පිළිබඳව තවම අපි තීරණයකට අවිලා නැහැ. අත්සන් කරපු ගිවිසුමේ තියෙන පුටුව ලකුණ වෙනත් ලකුණක් ගැන කතා කරනවා නම් අපිට පුළුවන් ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න ගැටලුවක් නැහැ. ලැබෙන කෝටා එක පිළිබඳව තවම අපේ වැඩපිළිවෙලක් නැහැ. හැබැයි 93 න් එකක් අත වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා හැම දිස්ත්‍රික්කයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලැබෙයි කියලා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනකල්ල අසන සංවිධායක දොරේ නිවත් කිරීමට කටයුතු කර ඇති බවද ජයසේකර මහතා කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතාද මෙහිදී අදහස් පළ කළා. ඊයේ අපි තීන්දුවක් ගත්තා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ අත්තනකල්ල ආසනයේ සංවිධායක දොරෙන් එතුමියව ඉවත් කරන්න. ඒක තවමත් තියෙනවා. ඒක සම්බන්ධව අනාගතයේ තීන්දුවක් ගන්න පුළුවන්. අතනගල දැනට ලසන්තල කිවන්න මැතිතුමාට අපි බාර දීලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණයට තරඟ කරන්න බලාපොරොත්තු වෙන්නේ පොදු ජන පෙරමුණ ඇතුළු සියලුම පක්ෂයකට එකතු කරගත්ත ඒකාබද්ධ සන්ධානයකින්. ප්‍රධාන වශයෙන්ම අද රටේ විශාල ඉල්ලුමක් තියෙනවා විනයගරුක සත්‍යගරුක දේශපාලන නායකයෝ ප්‍රමාණයක් රටේ ජනාධිපතිතුමාව බිහි කළා වගේම බිම් මට්ටමේ බිහි කරන්න කියන එක. ඒකට අනුව තමයි අපේක්ෂකයන් තෝරා ගැනීමේදී මේ වෙනසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම්මැසීලි සහ සූදානම් කිරීම අපේ වගකීම. විදෙස් සිසුන්ට මෙරට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා පුළුල් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කලමනාකරන ගණකාධිකාරී වරලත් ආයතනයේ වසර 100ක් පිරීම නිමිත්තෙන් කොළඹදී පැවති උත්සවයේදී මේ මහතා මේ බව කියා සිටියේ. සියවන සංවත්සරයේ වෙනුවෙන් සමරු මුද්දරයක්ද එළි දැක්ුණා. බලාපොරොත්තු වෙනවා මේ උසස් අධ්‍යාපන ආයතන වලට ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයන් සඳහා පමණක් නො බංගලාදේශයේ, බූටානයේ, නේපාලයේ, පකිස්තානයේ, ඉන්දුනීසියාව වැනි රටවල ශිෂ්‍යයන්ට දැනුම් කේන්ද්‍රයක් ලෙස භාවිතා කරන්නට අවශ්‍ය ඉඩ ප්‍රස්තා පුළුල් කරලා දෙන්න. අපේ රටේ නිදහස් වෙළඳ කලාප තියෙනවා. නිදහස් වෙළඳ කලාපවල විදේශ ආයෝජකව ආයෝජනය කරලා නිෂ්පාදන මනුෆැක්චරින් ප්ලාන්ට්ස් තමයි තියෙන්නේ. නමුත් BOI විදියටම අපිට පුළුවන් ද කලාපයක් හදන්න Human Resources Manufacturing Plant. බඩුමිල ඉහළ කොස් ඇති බවට විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී චෝදනා එල්ලුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය SB දිසානායක මහතා ඊට පිළිතුරු ලබා දුන්නා. අඩුගානේ තමන් එදිනෙදා පාවිච්චි කරන අත්‍යවශ්‍ය ආහාරවල මිල නොවැම්බර් මාසයේ 16 වෙනිදාට ඉස්සල්ලා තිබුණු මිලටවත් දී ගන්න මේ රජයට අද හැකියාවක් වෙලා නැහැ.
හාල් පරිප්පු කරවල හාල් මැස්ස අල ලුණු මිරිස් සීනි මේ හැම එකක්ම 125කට වැඩි වැඩි වෙලා තියෙනවා අලවතු වල මන්ත්‍රීතුමා ගෙන් මම අහන්න කැමති බඩු මිල ජීවන වියදම පොරොන්දු ඉටි කිරීම ගැන කතා කරන්න ලැජ්ජා නැද 2015 යහපාලන රජය රට බාරගන්නේ දකුණු ආසියාවේ වැඩිම වේගයකින් සංවර්ධනය වෙමින් තිබ්බ රට හැටිය කෘෂිකාර්මික සංවර්ධනය ඊට ඍණ 4.2ක පරිහානියට පත්වෙච්ච ආර්ථිකයක් තමයි බාර දෙන්නේ. හාල් මැට්‍රික් ටන් 80000ක ස්ටොක් එකක් 730 දී රිෂාඩ් බදුද්දීන් ලක්ෂයක් ගෙනලා මාස 4ක් වරායේ තියෙන්න ආරයි. ඊට පස්සේ ප්‍රමාද ගාස්තු ඩැමරේජ් කියවනවා මිලියන 543ක්. එහෙම කරපු එක්සත් ජාතික පක්ෂ රජය අද බඩු මිල ගැන කතා කරනවා. ඉතින් අපි අහන්න කැමති රජයෙන් මහ බැංකුව සම්බන්ධයෙන් මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය කියලා. පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවත් බොහොම වේගෙන් කටයුතු කරගෙන යන බව කියන්න කැමති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාද අදහස් දැක්වුවා. රංජන් රාමනායක මහත්තයාගේ හඬපට වලින් ඒ කරපු කාරණා හඬපට නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයා රාජසේන රත්නල චම්පකරණව කළා අනුදිසානායකලා ඒ කට්ටිය කරා අර්ලිගහ මන්ත්‍රී ඉඳගෙන. ඒ නිසා රංජන් රාමනායක පිටින් සියලුම කුණු දාලා මේ අයට ගැලවෙන්න බෑ. රංජන් රාමනායක රිමෝට් කන්ට්‍රෝල් එක නටපු රූකඩයක් විතරයි. රංජන් රාමනායක ගොම්පාට් වලට දක්ෂයි කියලා දැනගත්ත රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ නිසා ගොම්පාට් දාන කෙනෙක් තෝරගත්ත අවශ්‍ය දේ කරන්න. ඒ නිසා වහාම ඒ අය සම්බන්ධ වෙනුත් පරීක්ෂණ ආරම්භ කරලා ඒ රංජන් රාමනායක දුරකථනයෙන් කරපු බලපෑම් ඍජුව ඒ කරපු බලපෑම් වලටත් වහාම දඬුවම් ලබා දිය යුතුමයි. රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් ඔහුට නොතිසි නිකුත් කරන්නේද නැත්ද යන පිළිබඳ නියෝගය ලබන 21 වනදා නිකුත් කිරීමට කොළඹ මහා අධිකරණය අද දින නියම කළා. සුදුවැන් වලින් පුද්ගලින් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් පසුගියදා ඇප ලබා දුන්නා. ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙලවිය පසුගිය දෙසැම්බර 30 දා ලබා දුන් එම ඇප නියෝගයේ සංශෝධනය කොට ඔහු රක්ෂිත වන්දනාගාර ගත කරන ලෙසට නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා සිටිනවා. මෙම පෙත්සම කොළඹ මහා අධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතායි. සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ පසු ඔහු හදිසියේ අතුරුදන් වූ බවත් පසුව පෞද්ගලික රෝහලකට ඇතුළත් වී විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා ගැනීමේ අවස්ථාව පවා මගහැර දී ඇති බවත් දිලීප පීරිස් මහතා පැවසුවා. මෙවැනි තත්වයක් මත ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කිසිදු අවස්ථාවකදී සැකකරුගේ වෛද්‍ය වාර්තාවක් ඇඳවා නොමැති බවත් එය සාමාන්‍ය පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට පරිබාහිර ක්‍රියාවක් බවත් ඔහු පෙන්වා දුන්නා. පෙරවරදී ඇති පුද්ගලයන් දෙදෙනෙකු යොදාගෙන මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කළ අසත්‍ය තොරතුරු හේතුවෙන් එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් කර ඇති නිසා ජනාධිපතිවරණ මැතිවරණ පනත යටතට ගැනෙන වැරදිද කර ඇති බවයි දිලීප පීරිස් මහතා පැවසුවේ. මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දීමට රාජිත සේනාරත්න මහතා උපදෙස් දී ඇති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා. රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කියා සිටියේ තම සේවාදායකයාට එරෙහි සියලු චෝදනා ඇපදිය හැකි වැරදි බවයි. ඔහු මුල සිටම අධිකරණයට සහාය දී ඇති බවද නීතිඥවරයා පැවසුවා. පෞද්ගලික රෝහල් සහ වෛද්‍යවරුන් සම්බන්ධ වැරදියක් නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය වෙනමම ක්‍රියාදාමයක් බවද ඔහු සඳහන් කළා. මෙතර ඇවන්කාඩ් නඩුවේ විත්තිකරුවන් 5 දෙනෙකු එම නඩුවෙන් මුදා හැරුණා. මෙම නඩුවට අදාළ නිශංක සේනාධිපති මහතාට ඇප නියම කෙරුණා. ඒ සමග තවත් නඩු කිහිපයක තොරතුරු දැන්. ඇවන්කාඩ් නෞකාව තුල නිසි බලපත්‍ර නොමැතිව ස්වයංක්‍රීයව ගිනියවි සහ ජීව උණ්ඩ ළඟතබාගත් බවට වන නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ අද විභාගයට ගත්තා. එහිදී මුදාහැරුණේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, රත්නාලංකා සමාගම, ඇවන්ගාඩ් සමාගම, රත්නාලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීව සිටි මේජර් ජෙනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී ඉගොඩවෙල, එම සමාගමේ සභාපතිවරයෙකු වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයයි.
නඩුවේ චෝදනා 19ක් හැර සෙසු චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා. නඩුවේ හත්වන විත්තිකරුවන අවන්ගාඩ් සභාපති නිශංක සේනාධිපති මහතා මුදා හැරුණේ රුපියල් ලක්ෂ 5ක මුදල් ලැප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර අප දෙකක් මතයි. අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් යනායට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණා. කොළඹ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. තමන් යටතේ සේවය කළ අමුසැමි යුවළකගේ බාල වයස්කාර දැරියක බලහත්කාරයෙන් දූෂණය කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 2500ක දඩ මුදලක් ගෙවීමටද නියම කෙරුණා. වින්දිත පාර්ශවයටද රුපියල් 2 ලක්ෂ 50000ක වන්දි මුදලක් ගෙවන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ. 2012 වසරේදී අකුරැස්ස අවන්හලකදී මොහු මෙම අපරාධය සිදු කර ඇති බවට නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබුණා. මිනිසුන්ගේ දුකේදී පිහිටවන බොහෝ පිරිසක් අප අතර තවමත් සිටිනවා. එම පිරිස සමගින් ස්වාධීන රූපවාහිනිය ආරම්භ කළ තවත් මනුෂ්‍යත්වයේ සත්කාරයක් හෙට මල්පල ගැන්වෙනවා. කහටගස්තිගලිය තුලාන කුකුලේගම ප්‍රදේශයේ පදිංචි අසරණ දරුපවුලක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය ප්‍රවෘත්තාංශය නව නිවසක් ඉදිකිරීම ආරම්භ කළේ එම පිරිස පත්ව සිටි තත්වය සැලකිල්ලට ගනිමින්. කඩාවැටීමට ආසන්නව තිබූ ඔවුන්ගේ නිවස වෙනුවට නව නිවාස ඉදිකිරීම සඳහා ප්‍රවෘත්තාංශය සමග යුද හමුදාව අත්වැල් බැඳගත්තා. ස්වාධීන රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ ධන පරිත්‍යාගය ඇතිව නිවස ඉදිකිරීම ආරම්භ කළේ වන්‍ය ආරක්ෂක සේනා මූලස්ථානයේ 21 වන සේනාංකයේ 212 වන බලසේනාවට අයත් 7 වන ශ්‍රී ලංකා සන්නහා සන්නද්ධ බලයනියේ රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් එම නිවස අදාළ දරුපවුල වෙත පරිත්‍යාග කිරීම හෙට දිනේ සිදුවනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදස් රෝහණ මහතා මෙන්ම වන්‍යාඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි මෙම කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙන්නේ. මීට සමගාමීව මෙම දරුපවුලේ ජීවනෝපාය වෙනුවෙන් බ්ලොග් ගල් නිෂ්පාදනය කරන යන්ත්‍රයක් ලබා දීම සඳහා කටයුතු සම්පාදනය කර තිබෙනවා. මේ අනුව නව නිවසක් මෙන්ම අසරණ දරුපවුලකගේ ජීවනෝපාය සකසා දීමෙන් ඔවුන්ගේ කඳුළු කතාවට තිත තැබෙනවා. මාධ්‍ය මෙහෙවරට එහා යමින් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තාංශය කරන මෙවැනි සත්කාරයන් බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව තිබෙනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk